ඔයගොල්ලන් දැන් හෙට දිනේදී නැවත අරගලයකට එනවා කොළඹ වඩලන්න එනවායි කියනවා. කොහොමද මේක දැන් ඔබතුමා වාණිජ මණ්ඩලයේ උප සභාපතිවරයා. කොහොමද මේක මේ කර්මාන්තයේ බලපෑමක් තියෙනවද? අනිවාර්යයෙන්ම මෙවැනි උද්ඝෝෂණ කර්මාන්තර බලපෑමක් තියෙනවා සාමාන්‍ය ජන ජීවිතයට. ඒ වගේම කර්මාන්තවලටත් විශාල ලෙස බලපානවා. එම නිසා අපි වාණිජ මණ්ඩල සියල්ලම ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සානිත වාණිජ මණ්ඩලයේ එක්ක අහුවෙලා අපි ඉෂු කරන ස්ටේට්මන්ට් එකක් මේ අරගලයට කරන්න එපා කියලා. අපි පිළිගන්න අරගලකරුවන්ට යම් හේතු තියෙන පුළුවන් අරගල කරන්න තමුගේ අදහස් දහසේ ප්‍රකාශ කිරීමයි හැම කෙනෙකුටම තියෙනවා. ඒ තිබ්බත් අපි ඒක ඉතාමත්ම වගකීම් සහජ පාච කළ යුතුයි. මොකද මේ අවස්ථාවේ අපි ආර්ථිකයේ යම්කිසි ස්ථාරත්වයකට පැමිණි තිනවා. අපි තිබ්බ අවුරුදු මාස 6ක් බලනකොට අද වෙනකොට මේ ආර්ථික යම්කිසි ස්ථාරත්වයක් ඇතිලා තිනවා. අපි හිත මේ ස්ථාරත්වය කඩාකප්පල් කරන්න හොඳ නැහැ. ඒ කඩාකප්පල් කරුත්තේ පාඩු වෙන්නේ රජයේ විතරක් නෙමෙයි. ඒක අපි ඔක්කොම ඔයාටත් මටත් අරගල කරුවන්ටත් ඒ කට්ටියගේ නෑයොන්ටත් නෑදෑයොන්ටත් හැම එකටම මේ බලපානවා. උදාහරණයක් දෙමින් එහෙමද මේ වැනි අර්ගල වලින් වැඩිම බලපාන්නේ සංචාරක ව්‍යාපාරයට. අපි අද යම් කිසි තත්ත්වයකට අපි ඔලූස තත්ත්වයට තියෙන්නේ. යුරෝපයේ ඉත අධික සීතල කාලගුණයක් ඇති වෙනවා මේ ඊළඟ මාසයක තුනේ කියලා තියෙනවා. අනාවිකයක් තියෙනවා උගක්ම සීතල කාලගුණයක් ඇති වෙයි කියලා. ඉතින් අපි හිතුවේ අපේ සංචාරක ව්‍යාපාර හිතුවේ මේ අවස්ථාව ප්‍රයෝජනට ගෙන අපි අපේ රටට සංචාර වැඩිපුර ලංකාවට ගෙනන්න පුළුවන් කියලා. ඒ සංචාර ලංකාවට ආපුවාම ඒකේ වාසියෙන් හෝටල් හිමිකරුවන්ට පමණක් නෙමෙයි. ඒ හෝටල් වැඩ කරන සේවකයන්ට, එතකොට යහළ පාරතල ත්‍රිවිල් දුවන ත්‍රිවිල් ඩ්‍රයිවර්ලට, ළඟ පාදින කඩවලට, ඒ වගේ ඉතාමත්ම සුළු සහ මධ්‍ය පරිමාණයේ ශේෂ්ත්‍ර දෙක තියෙන මිනිස්සුන්ට තමයි මේකේ ලොකු වාසික ලැබෙන්නේ. ඉතින් එම නිසා මෙවැනි අරගල කරපුවාම BBC, CNN, Al Jazeera වගේ channels මේ වෙන්නපුවාම ඒකට තමයි රටේ සාමයක් නැහැ. ඔකට රටේ සාමයක් නැහැ. රටේ සාරත්වයක් නැහැ. ඉතින් අපේ රටට එන්න බෑ කියලා. ඉතින් එම නිසා අපි ඒ වගේ අවස්ථාවක් අපි ආයවුනොත් එහෙම ඒකේ පාඩුව අපිටමයි ලැබෙන්නේ වෙන කාටවත් නෙමෙයි. ඒ නිසා මම ඒ අරගල කරුවන්ට ඔක්කොම කියන්නේ ඔබතුමාලට නිදහස් අයිතියක් තියෙනවා ඒව ප්‍රකාශ කරන්න. හැබැයි ඒව කලබලකාරී ලෙස අරගල ලෙස පාරේ බහැලා වී සංචාරය කළ කරන්න එපා. ඒකෙන් කටටත් අපිටත් ඔක්කොටම මේකෙන් ලොකු පසුබැස්ම ඇති වෙන එක කිසි ඉදිරි දැක්මක් ඇති වෙන්නේ නැහැ.